මහින්ද දිසානායක මන්ත්‍රීතුමනි, සුබ උදෑසනක් වේවා. දැන් මේ අද ඔබතුමාගේ අපච්චි, මහින්දට එහෙම කියන්නේ අපච්චි, කවදාකවත් මාස් මාළු නොකපු නිර්මාංශවාදී පුද්ගලයෙක්ම මේ කවුද අපේ ගාමිණී දිසානායක මහත්මයා. දැන් මහින්ද මහත්මයා තාත් අපච්චි මතක් වෙනකොට මොනවද ඔයාට මතක් වෙන්නේ? අද ඉතින් හරිම කලකට දවස් ගණන් කල්පනා කරනකොට අපි 1994 ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා අපච්චි කිව්වේ සිළු දිනටම සුබ උදෑසනක් වේවා කියලා තමයි සමගත්තේ. අවුරුදු 25ක් රැන් වෙනවා. අපි හැම අවුරුද්දෙම පස් වෙලෙවෙන් දානයක් බණක් ඉන්කම කියලා, ඒ වගේම ගුණ සමෘතවයකුත් අපි කරනවා. මේ අවුරුද්දේ අපි අද සවස 2ට ගාමිසනායක මැතිතුමාගේ පිළිරු අසල සවස 2ට ගුණ සමර උත්සවය පවත්වනවා. ඊයේ අපි එතුමා වෙනුවෙන් දානේ ගෙදර පැවැත්වුවා. හරිම කනදාක දවසක්. නමුත් ගාමිසනායක මැතිතුමා මේ රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ ජීවිතය පරිත්‍යාග කරා. ඉතින් මම එතුමා ගැන කල්පනා කරනකොට හිතනකොට මට හිතෙනවා විශේෂයෙන් මේ අවුරුදු ගානක් තිස්සේ අපි නොදන්න දේවල් අපච්චි ගැන මිනිස්සු හම්බ වෙනකොට, අපච්චිට ආදරය කරපු අපච්චිගේ හිත මිතුරන් හම්බ වෙනකොට අපච්චි මේ වගේ දේවල් කරා, අපච්චි මේක කරා, අපිට මේ විදිහට උදව් කරා, අනේ අපච්චි මෙහෙම අපිට ඉඩමක් ලබා දුන්නා, ඒ වගේ දේවල් අහනකොට මට ගොඩාක් එතුමා ගැන ඉහතමානී ආඩම්බරයක් කරනවා. ඔව් මහින්ද දිසානායක මහත්මයා, දැන් මේ ඔබ ඉතාමත් හොඳින් දන්නවා මගේ හිටපු හොඳම මිත්‍රයා තමයි ගාමිණී දිසානායක මැතිතුමා. ඒකට ඉතින් අය මයන්තර තමයි සාක්ෂි දරන්න ඕනේ. දැන් මේ මයන්ත දිසානායක මන්ත්‍රීතුමා, දැන් මං මයිගාව තියෙනවා අප්පච්චිගේ අන්තිම කතා මයිගාව තියෙනවා. මයන්ත දිසානායක මහත්මයා ටිකක් මේ අපිත් එක්ක ඉඳලා ඒ අප්පච්චිගේ අවසන් කතාව අහමු මිනිත්තු කීපයක්. අද වතුවල ඉන්න ජනතාව කියන්නේ වන්දේ මාතරම් කියලා ඉන්දියාව දිහා බලලා එයාගේ මව්බිම මේ ලංකාව. අද මේ රටේ ජනතාවට, මේ රට පාලනය කරන පක්ෂයකට, මේ රට පාලනය කරන පාලකයකට මූණ පාන්න තිබෙන ප්‍රධාන ප්‍රශ්නය අභියෝගය සිංහල දෙමළ මුස්ලිම් එකට අත්වැල් බැඳගෙන සාමයෙන් කොහොමද අනාගතය කරා යන්නේ? මම කැමති කමුන්නාන්සලා මා පත්කරොත් ඒ අභියෝගය බාර ගන්න. ඒ අභියෝගය බාර අරගෙන කැරලි ගහන්නේ නැති ඉතිහාසයක් මතු කරන්න. එක්සත් ජාතික පක්ෂය පාලනය කරපු මේ අවුරුදු 15ට වැඩි කාල සීමාව තුළ මූණ පාන්න තිබුණු විශාලතම අභියෝගය තමයි උතුරු කොරියේ එල්ටීටි ප්‍රශ්නය සහ දකුණේ ජේවීපි ප්‍රශ්නය. එතකොට මේ යුද්ධමය තත්ත්වය අපි මේ රටෙන් නැති කරන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? කවුද කැරලි ගහන්නේ? කැරලි ගහන්නේ තරුණයෝ. ඇයි තරුණයෝ කැරලි ගහන්නේ? අසහන්‍ය නිසා. අසහන්‍ය නැති කරන්නේ කොහොමද? බඩගින්න නැති කරලා, ප්‍රතිරක්ෂා දීලා, රට සංවර්ධනය දීලා. අන්න ඔතනයි ගමන තියෙන්නේ. අපි යමු ඒ ගමන. ඒ ගමනට මාර්ගය කපන්නට මට සෑම පළපුරුද්දක්ම තිබෙනවා. අද ඉදිරිපත් වී තිබෙන අපේක්ෂකවරුන්ගෙන් මම විතර මේ සමාජය තුළ වැඩ කරපු, මේ ලාංකික ජනතාව වෙනුවෙන් දුක් විඳපු, මේ ජනතාවට ජාත්‍යන්තර සම්බන්ධකම් ලබාගෙන අලුත් ලෝකයකට යන්න මං විතර මාර්ගය සකස් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් අද ඉදිරිපත් වී නැත කියන එක මා ප්‍රකාශ කරනවා. නමුත් මාගේ ගමන යන්නේ සමුන්නාන්සලාගේ දැනුමත්, සමුන්නාන්සලාගේ උපදෙස්, සංඝ රද ගුරු කොයි කම්කරු මේ සම බලවේගයක් එක්කම අත්වැල් බැඳගෙනයි. එකට ගමන් නොකරනකොට පක්ෂය වැටෙනවා. අද අපි ටිකක් වැටිලා තියෙන්නේ. නමුත් අපි නැගිටිනවා. නැවතවරක් අවස්ථාවක් අපේ පක්ෂය නැවතවරක් පරාජය නොකරන, අන්න ඒකයි අපේ පරමාර්ථය. එම නිසා රෑ 12ට මං හිතන්නේ මේ විදිය රැස්වීම් තියෙන එකම දේශපාලන පක්ෂය යුඑන්පී. මම මේ 12ට ඉස්සෙල්ල කතා කරා නම් මම තමුන්නාන්සලාට කියන්න හිටියේ සුබ රාත්‍රියක් වේවායි කියලා. දැන් මං තමුන්නාන්සලාට කියනවා සුබ උදෑසනක් වේවා කියලා. බොමිස්තු මහජන
මයන්ත අන්තිමට පිපුරුවේ බෝම්බ හඬ ඔබට ඇහෙන්නේ නැති. මයන්ත මේ ටික ඇහෙනකොට මයන්ත මහත්මයා මොනවද ඔබතුමාට දැනෙන්නේ? අපච්චි කතාව කොච්චර මහන්සි වුණාට කොච්චර හරවද්ද කොච්චර බරවද්ද ඒකේ කොච්චර ගැඹුරු අපච්චි අදහස් ඒ වගේ මම කල්පනා කරා මේ අවුරුදු 25ක් දැන් අපච්චි නැතුව සජාතික පක්ෂේ පැරදි පැරදි ඉඳලා අපච්චි අන්තිමට කිව්ව ටික අදුම තරම එක්ක ජාතික පක්ෂේ නායකයන් මේ අවුරුදු 25 තුල ක්‍රියාත්මක කරා නම් මේ අවුරුදු 4 තුල hali අපිට මේ බලය තිබ්බේ මේ අවුරුදු 4 හරි ආණ්ඩුවක් තිබ්බ දැන් අවුරුද්දක් අපච්චි කිව්ව ටික ක්‍රියාත්මක කරා නම් මේ වගේ තත්ත්වයක් එක්ක ජාතික පක්ෂයට අත්පත් වෙන්නේ නැහැ කියලා කල්පනා වුණා. හොඳයි මයන්ත දිසානායක මන්ත්‍රීතුමනි මගේ හිතවත් මම දරුවෝ කියලා කතා කරේ තරම් මේ පුංචි කාලේ ඉඳන් මයන්තලාව බොහොම හොඳින් මම දන්න කෙනෙක්. ඒ නිසා මයන්ත දිසානායක මන්ත්‍රීතුමනි ඔබතුමාට සුබ අනාගතයක් සුබ ගමනක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඔබ අංකල් හද්සන් කියලා පොඩි කාලේ කිව්වේ. ඒ වගේම ඔබතුමාගේ අද මම දන්නවා සමරන්න නැහැ කියලා. අද ඔබතුමාගේ උපන්දිනය. ඉතින් මම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම දන්නවා ඔබතුමා අවුරුදු 25ක් තිස්සේ දැන් අපච්චිගේ කරත නැත්ක උපන්දිනය සමරන්න නැහැ කියලා. සත්‍යකිමැත්ත. මම ගාමිණීසනායක මහත්මයාගේ මරණේ මගේ උපන්දිනයයි එක වෙලාවට වෙලා තියෙන්නේ. ඉතින් මම කල්පනා කරා මම කවදාකවත් උපන්දිනය සමරන්න නැහැ මගේ හිතවත් මිත්‍රයා වෙනුවෙන් කියලා.